ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක ජීවිතයට ආදරෙන් දෙයක් පිරින කරන්න පුළුවන් නම් ඒක බොහොම හොඳයි නේද? අපි හැමදාම කරන්නේ යන්නේ කාරණාව කියලා ඔබ හොඳින්ම දන්නවා. එනිසාම තමයි ආදරණීය ජීවිතෙන් තවත් බොහෝ දේවල් ඔබට එකතු කරන්න අදත් සූදානම් වෙන්නේ මේ විදිහට යලිත් වතාවක්. දැන් හුඟක් තැන්වලදී අපි දකින කාරණාවක් තමයි සමාජය වෙනුවෙන් දෙයක් කරන්න. එහෙම නැත්නම් සමස්ත සමාජයේ තියෙන දේවල් වෙනුවෙන් තවත් කෙනෙකුට දෙයක් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක බොහොම හොඳයි නේද? සර්වෝදය ව්‍යාපාරය කියලා කියන්නේ තන්න ඒ වගේ සමාජ ක්‍රියාකාරීත්වයක්. ඒ වගේම සමාජයත් එක්ක බොහොම හොඳින් ගනුදෙනු කරමින් යන තැනක් විදිහට අපිට සර්වෝදය ව්‍යාපාරය හඳුන්වා දෙන්න පුළුවන්කමක් තියෙනවා. මෙහි සෝදානමින් තියෙන සහ මේ වෙනකොට පවත්වන තවත් අලුත් ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් තමයි අද අපි ඔබව දැනුවත් කරන්න සෝදානම් වෙන්නේ. බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. ඒ නිසා ඒ සියලුම දේවල් ඔබට දැනුවත් කරනවා කියන බලාපොරොත්තුව තියාගෙන කවුද අද මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපසමග සෝදානමින් ඉන්නේ කියලා තමයි මේ කියන සෝදානම් වෙන්නේ. අපි ආරාධනා කළ අප සමග සම්බන්ධ වෙන්නට කියලා සර්වෝදය ව්‍යාපාරයේ සභාපති ප්‍රජා වෛද්‍ය විශේෂඥ වින්‍යා ආර්ය මහත්මයාට අයිබෝන්. අයිබෝන් ජයනි. එවගේම අපි ආරාධනා කළ අප සමග සම්බන්ධ වෙන්නට කියලා AHA ව්‍යාපෘතියේ කළමනාකරණී මනු තිසේරා මහත්මියට අයිබෝන්. සුබදැසනක්. සුබදැසනක්. කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. බොහෝ තැන්වලදී අපිට සර්වෝදය ව්‍යාපාරේ මුණ ගැහෙනවා. බොහෝ අංශවලින් නියෝජනයන් අපි දකිනවා. මං හිතන්නේ එතනින්ම අපි අපේ ප්‍රවේශය ලබා ගත්තොත් හොඳයි. මොන වගේ අංශයන්ද මේ නිරූපණ කටයුතු කරන්න වගේම මේ සමාජ ක්‍රියාදාමයක් විදිහට මේ දායකත්වය ගැන අපි මුලින්ම කතා කරමු. ඔව් ජයනි, සර්වෝදය ව්‍යාපාරය මේ වෙන විට වසර 63ක්, ඒ කියන්නේ දශක 6කට වැඩි කාලයක් මේ රට පුරාම අඩු ආදායම් ලබන ග්‍රාමීය සහ නාගරික ප්‍රජාවන් සමග ඔවුන්ගේ මූලික මානුෂික අවශ්‍යතා සපුරන්නට බෙදා හදා ගැනීම, ශ්‍රමදානය, ඒ වගේම ස්වේච්ඡා සේවය මත පදනම් වෙලා ඉතාම සංවිධානාත්මකව සංවර්ධන ක්‍රියාවලියක යෙදිලා ඉන්න සංවිධානයක්, ජාතික ව්‍යාපාරයක්. ඒකේ ඉතාම ගැඹුරු මෙන්ම ප්‍රායෝගික දර්ශනයක් තියෙනවා. ඒක තමයි අපි හැම දිනම අවදි විය යුතුයි කියන එක. හැම දෙනාගේම උදාව සර්ව උදාව, සිළු දෙනාගේම උදාව සර්වෝදය කියන සංකල්පය මත පිහිටලා දශක 6ක කාලය තුළ ඒ ප්‍රජාවේ අවශ්‍යතා අඳුනගෙන ඒවා සම්පූර්ණ කරන ස්වේච්ඡා දායකත්වයේ සහ දේශීය වශයෙන් ලබා ගන්න පුළුවන් සම්පත්නුත් ගොනු කරගෙන ඉතාම විද්‍යාත්මකව සැලසුම් සහගතව ප්‍රජාවටම එකතු වෙලා ඒ අවශ්‍යතා සපුරා ගන්න ගමන් ඔවුන් බලාත්මක කිරීම තමයි සර්වෝදය ව්‍යාපාරයේ මේ දක්වා කළේ. එතකොට විවිධ ක්ෂේත්‍රවල අපි කියමු ළමා සංවර්ධනය, පූර්ව ළමාවිය සංවර්ධනය, පෝෂණය, ඒ වගේම අධ්‍යාපනය, පරිසර සංරක්ෂණය, ඒ වගේ සමාජ අංශයේ සමාජ ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකම්වල ඉඳලා මේ වන විට ආර්ථික අංශයේත් විශේෂයෙන්ම ග්‍රාමීය සහ නාගරික අඩු ආදායම් ලබන ප්‍රජාවන්ට මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා ප්‍රවේශය වැඩි කරන ගමන් ව්‍යවසායකත්වය දියුණු කරගන්න, ඉතිරි කිරීම් වලට නැඹුරු කරන්න මෙවැනි ඒකාබද්ධ ආර්ථික වැඩසටහනකුත් දිවයිනේ පුරාම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සුවිශේෂී වශයෙන් කාන්තාවන් සහ තරුණයින් බලගන්වන්නට, ඔවුන්ගේ ගැටලු විසඳන්නට ජාතික වශයෙන් වෙනම ව්‍යුහයන්, සංවිධාන ව්‍යුහයන් ඇති කරලා ඒ තුළිනුත් ප්‍රජා සංවර්ධනය, සාමය, සංහිඳියාව මෙවැනි කාරණා සම්බන්ධිනුත් මේ වෙන විට ක්‍රියාත්මක වෙලා ඉන්නවා. මම හිතන්නේ ඔබතුමන්ගේ කතාව ඇතුලේ බොහෝ තැන්වලද තිබුණා අවශ්‍ය කරන තැනට අවශ්‍ය තැනදී සර්වෝදය ව්‍යාපාරය යනවා. ඒ දැන බලනවා. ඒ වගේම ඒ අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරලා දෙනවා. මම හිතන්නේ වසර ගණනාවක් හැම දිනාගේම විශ්වාසය දිනාගෙන මේ තරම් දුරට එන්න පුළුවන් හැකියාවක් ලැබී තියෙනන්න ඒ කාරණාව නිසා. ඒ කාරණාව ගැන කතා කරනකොට මේ දැන් අලුත්ම ක්‍රියාන්විතය තමයි මේ AHA කියන ව්‍යාපෘතිය. මං හිතන්නේ දැන් මේක අපි සාමාන්‍යයෙන් මේ වචන දෙක තුන කියාගෙන යනකොට අපිට හිතා ගන්න බෑ මොකක්ද මේ ව්‍යාපෘතිය, කොයි විදිහටද ආරම්භ වෙලා තියෙන්නේ, මේකේ තියෙන පසුබිම කොහොමද කියන කාරණේ. මං හිතන්නේ ඔබතුමියගෙන් දැනගත්තොත් හොඳයි, කොහොමද මේ පසුබිම ක්‍රියාත්මක වෙන්නේ සහ මොකක්ද මේ ව්‍යාපෘතිය? ඔව් ජයනි, AHA නැත්තම් අපි Awareness with Human Action කියන ව්‍යාපෘතිය ඉතාම කෙටි නාමකින් අහා කියලා අපි හඳුන්වනවා. ලේසියෙන් මතක තියාගන්න. එතකොට මේකේ අර කියවෙනවා Human Action කියන එකෙම මං හිතන්නේ ඒකේ නමින්ම කියවෙනවා මේක කොච්චර මිනිස් සම්බන්ධතා වර්ධනය කරන, ශක්තිමත් කරන ව්‍යාපෘතියක් විදිහට. එතකොට මේක යුරෝපා සංගමය විසින් දකුණු ආසියානු කලාපේ වසංගතය සමග COVID-19 සමගම වසංගතය ඇතිවන සමාජ බලපෑම් වලින් වන අගතීන් අවම කිරීමට තමයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණේ.
එතකොට දකුණු ආසියාවේ රටවල් තුනක් ප්‍රමුඛ කරගත්තා ශ්‍රී ලංකාව බංග්ලාදේශය පාකිස්තානය ඊට අමතරව ඉන්දියාව සහ නේපාලයේ යම් යම් උද්දේශන ක්‍රියාවලින් සහ සංනිවේදන කටයුතු සිද්ධ වුණා දැන් එතකොට හැම රටේම ජාතික නායකත්වයක් තිබුණා එතකොට මේ ව්‍යාපෘති කලමනාකාරීත්වය පැවරුණේ සර්වෝදය ශ්‍රමදාන සංගමයට එතකොට ඔබ මං හිතන්නේ විශේෂ කාරණයක් කිව්වා මට අවස්ථාව තියෙනවා දැනන්නේ මේ මේකේ පසුබිම් කාරණේ මං හිතන්නේ ජානි මේ අවසන් කරමු කෙටියෙන් ව්‍යාපෘතිය වගේම පසුබිම් කාරණේ ඉතාම වැදගත් මොකද දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා පසුබිම් මං හිතන්නේ දැන් වෙනකොට අපේ රටට වඩා වැදගත් කියලා एक कारण तमाइ दिस्से मुलकारत वेनकोट सौख्यमय वशेन कॉविड वसांगते अट ऋजु बलपय मैं ये तेक्म अटिक मेक अद्दाकोट दख मेक सौख्यमय गटलुवाक पमना मेकिट मेक सौख्यमय गटलुवाक सह इट एहागिय सामाजिक गटलुवाक सामज गटलुवाक पत्ना अभी गत आर्थिक मंगिताने विशेषज्ञ वैद्य विनियारी महत्म हरेटम कि मे आर्थिक पिलिबंद दंतेन तत्व सह एक अवश्य मेदिहत्म एतन अभी ऋजु एक सार्वाके गृह गृहस्थारिके हेम देटम बलपैमतिकर इलांगट अध्यापने इलांगट आरक्षावगत् प्रचंड हिंसने वड्यूना मे वसंगत समगम इतकोट अभी दान आगम जाति तीन वेंकिरेम विविध बलपैमत्युन एक विशेष पशुन कारण कूना अभी वसंगतेट समस्त निवारण वेडसटन करते सौख्यमे पैत्यं इतरा निमे बहुपार्श्वी अथवा किव महित बहुपार्श्वीय प्रवेश आवश्यकता वे तिबुण दिवन प्रधान कारण मे व्यापृतिया निर्माण वेन्न देक ऋजुव मनुष्य संबंधता वलट प्रश्न कति करें अभी हम चुनाव मम आरक्षिताय උඹට හැදෙන්න පුළුවන් කොවිඩ් මට හැදෙන්න බෑ කියන තත්ත්වයට අපි අර පවුලක් අතර වුණත් සමාජයට ප්‍රජාවක් අතර වුණත් වෙන් කරා. අපි අර හුඟක් වෙලාට කියවන්නේ අර මේ කොවිඩ් 19 තත්ත්වයත් එක්ක මීටරෙන් ඉන්න කියන. මීටරෙන් මීටරේ තියාගෙන පරතරේ තියාගෙන ඉන්න කියලා කිව්වා. අපි ඊට පස්සේ මේක සමාජ පරතරයක් වුණා. අන්තිමට සෙන්ටිමීටරේ තරංගත් නැතුව. නැතිව ගියේ. එතන අපි අර කිව්ව සහකම්පනේ අපි අනිත් එක්කනට කරන ආදරේ ඒකත් ටික ටික බිඳුණානේ. ඒක අඩුණා. එතකොට මේකත් දැන් දකුණු ආසියාව කියන්නේ ඔබ දන්නවනේ විවිධත්වයේ මත ගොඩනගුණු සමාජයක්නේ විවිධ ආගම් භාෂා සංස්කෘති ඉතින් ඒකට අපිටත් දැන් ලංකාව විදිහට අපි දන්නවා අපි කොයි විදිහ සමාජ ගැටණවලට ගියාද කියලා. ඉතින් ඒකත් විශේෂ කාරණයක් වුණා. අවසාන විදිහට මම සාරාංශයක් විදිහට කියන්නම්. ඊළඟ කාරණේ වුණේ ඇත්තටම මේ හරහා ඇති වුණා දුස්තරතුරු වැඩි වුණා. කියන්නේ එක එකනාට කෝප වීම ඊළඟට යම් අදහස් ප්‍රකාශ කිරීම හරහා කණ්ඩායම් කොන් වුණා. සමහර විට වෙන් වුණා. एक अने आगम मत बेदन जातीय मत बेदी अर की वो आर्थिक मट्टम समाज मट्टम मत बेदी खंड दुना मे कारण अतटम पशुभिम उगे व्या निर्माण करवसाने जानी दबट मैं अवस्था के लिए एक संवाद मे को वसांगते की अलुत्व इति अलु प्रश्न वलट परण विसद हरियाणे दत्तेगा विकल्पेट समहारेट तरुणाधास बहु आगमिक अधास कांत अधास मांगिताने ताम वाटिनो पोड़ा क्वेलागत किया व्यापृति वागे व्यापृति පසුබිම් මොන කారణ ඉතාම ප්‍රබලයි අනිවාර්යයෙන්ම AHA ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බොහෝ දේවල් අපි කතා කරන්න සූදානම්ක් තියෙනවා ඒ වගේම මේ අර ඔබතුමිය සඳහන් කරපු තැනකින්ම මං හිතුවා මෙතුමන් පැත්තට හැරුණොත් හොඳයි කියලා හුඟක් වෙලාවට අර හැමෝගෙම මතවලට ගරු කරන්නට ඕනේ හැමෝගෙන්ම අදහස් විමස ගන්නට ඕනේ සහ මේක හරීම සාධාරණ ව්‍යායුතු ගමනක් නේ මං හිතන්නේ සර්පෝදේ ව්‍යාපෘතිය කියලා කියන්නේම සාධාරණව Tamanට අවශ්‍ය තැනදී අවශ්‍ය දේ යොදවමින් යන ගමනක් ඒ නිසා මං කැමති දැනගන්න දැන් ඔබතුමා සඳහන් කළා වසර ගණනාවක් විශ්වාසිත प्रजा संविधान हटियट प्रजा मूलिक संविधान हटियट सर्वोदय श्रमदान समिति पंदाहकट वेडी संख्या मे विलावे रटपुराम क्रियात्मक मे जाले हरह तमय मे सियलुम वेडसटहा आहा व्यापृत पवा ये जाले हरह तमय क्रियात्मक विन्नी तो इतने दी विशेषेन्म अभी कालानुरूपीव इन मे अभियोगन उपसंधान कर विविध आपदा विलाती नौ मेराटे तो मिनीसा विसी निर्माण करपु आपदाती नौ युद्धे वागे
එහෙම නැත්නම් ස්වාභාවිකව ඇති වෙන ආපදා නිර්මාණය වෙලා තියෙනවා. මේ හැම අවස්ථාවකදීම සුළිසුළං වෙන්න පුළුවන්, නායම් වෙන්න පුළුවන්, සුනාමිය වෙන්න පුළුවන්, යුද්ධය වෙන්න පුළුවන්. මේ හැම අවස්ථාවකම සර්වදේ ක්‍රියාකාරීත්වය තියෙනවා. ඒකම අපිට මේ තනිව කටයුතු කරන්නට බෑ. රටක් හැටියට හරි අපි බැඳිලා ඉන්නවා මේ ගෝලීය ආර්ථිකයත් එක්ක. එක්ක යන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඒක විතරක් නෙවෙයි ස්වභාව ධර්මයත් එක්ක අපි බැඳිලා ඉන්නවා. ඒකනේ වූහාන් නගරෙන් පටන් ගත්ත ඒ වෛරසය මුළු ලෝකේ පුරාම ව්‍යාප්ත වුණා. මොකද අපි බැඳිලා ඉන්නේ. එතකොට මේ අන්තර් සම්බන්ධතාවය මිනිස්සුන් හැටියටත් එහෙමයි. අපේ පැවැත්මත් රැඳිලා පවතින්නේ අපේ අන්තර් පැවැත්මක් තියෙනවා ඉන්ටර් ඩිපෙන්ඩෙන්සි එකක්. ඉතින් ඒ නිසා අපි නිර්මාණය කරන විසඳුම් දැන් මේ ව්‍යාපෘතිය හරහා විසඳුම් නිර්මාණය කරන්න හැමෝම එකතු වුණා. සහ විද්‍යාව ඊටම වැදගත්. විද්‍යාත්මක දැනීම. දැන් මේ වෛරසය අලුත් වෛරසයක්. වෛද්‍ය ක්ෂේත්‍රයේ පවා මේකේ මුලදී දැනගෙන හිටියේ නැහැ කොයි විදිහට මේ වෛරසය ක්‍රියා කරයිද වෙන්නතක් පවා හොයාගන්න පුළුවන්ද කියන සැකය මුලදී තිබුණා. ඉතින් එවැනි තත්වයන් යටතේ අපි ඕනෑම අභියෝගයකට මුහුණ දෙනකොට ඒ විදිහේ සමස්තය දිහා බලලා අපි විසඳුම් හොයාගත යුතුමයි. ඒ විසඳුම් හොයාගෙන යන ගමන ඇතුලේ මේ අලුත්ම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කතා කරනකොට මේක දකුණු ආසියාව තුළ ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතියක් බවට පත් වෙලා තියෙනවා. මං හිතන්නේ අර කොයි රටක කොයි විදිහට මේක ව්‍යාප්ත වුණත් මේ ව්‍යාපෘතිය ආරම්භ වුණත් ලංකාවට ගලප ගන්න ඕනේ අපි. ලංකාවට ගැලපෙන විදිහට මේක යෙදෙන්නට ඕනේ. මං කැමතියි දැනගන්න කොහොමද මේ ලංකාව තුළ මේක ගලප ගන්නේ සහ මේ සඳහා තියෙන ක්‍රියාදාමයන් මොනවද? අපි ඒ සම්බන්ධයෙන් මතක් කරමු. ඔව් ජයනි, දැන් ව්‍යාපෘතියේ ප්‍රධාන අංශ අංග දෙකක් තිබුණා. ප්‍රධානම කාරණය තමයි දැන් දකුණු ආසියාවටම හම්බුණ කුඩා කණ්ඩායම් වලට සහ තනි පුද්ගලයන්ට ප්‍රධාන අපි කියන ස්මෝල් ග්‍රාන්ට්ස් කියලා. හරි. එතකොට ලංකාවට හම්බ වුණා කණ්ඩායම් සහ තනි පුද්ගලයන්ට 15 දිනකට. මේකේ හිටියා තරුණයන් හිටියා, කාන්තාවන් හිටියා, ඒ වගේම ආයතන තිබුණා. එතකොට 15කට හම්බුණා ප්‍රධාන තමන්ට හිතෙන විදිහට මේ සමාජ බලපෑම අවම කරන්න. අර මම කලින් කිව්ව තේමාවන් යටතේ. ඒ කියන්නේ සමාජ ඒකාග්‍රතාවය වැඩි කරන්නේ කොහොමද? බහුපාර්ශවීය සම්මුතිය ඇති කරගන්නේ කොහොමද? ප්‍රජානායකයන් සහ ආගමික නායකයන් එක්ක වැඩ කරන්නේ කොහොමද? වෛරී කතනය අවම කරන්නේ කොහොමද? මේ කාරණයට ඔස්සේ ලංකාවට ඔබ හරියටම කිව්ව විදිහට අපිට බලපාන කාරණා මොනවද කියලා ප්‍රමුඛ ගත කරන්න. අනේ අපි හිතන්න ඕනේ. අනිවාර්යයෙන්ම. වෙනත් රටකට වැඩි අපේ ලංකාවට කොහොමද මේක බලපාන්නේ? අනිවාර්යයෙන්. එතකොට එතනදී ඔවුන් තීරණය කරා ඇත්තටම මේක අපි විවෘත හැමදෙනාටම අයිදුම්පත් කතා කර මේ ඉල්ලුම් කරන්න කිව්වා. එතකොට 15 දිනක් තීරුණා. මෙතන තියෙන විශේෂත්වයේ ජයනි අර මේ කට්ටි සමහර අය පළවෙනි වතාවට තමයි ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියකට අත ගහන්නේ. ඉතින් අපි සර්වෝදය විදිහටත් අහා ව්‍යාපෘතියටත් හරිම ආඩම්බරයක් ඒක. මොකද අපි මෙතනට අවකාශය හදලා දුන්න අලුත් පරම්පරාවකට අලුත් කෙනෙකුට විශ්වාසය දුන්නා මේ ව්‍යාපෘතියක් කරන්න. එතකොට ඔවුන් ව්‍යාපෘතිය පටන් ගන්න තැන, නිර්මාණය කරන තැන, එතකොට ඔවුන්ට අසමෙන්තුගත වියදම් හදෙන තැන, ඒ හැම දෙයකටම ඔවුන්ට පළපුරුද්දක් ඇති වුණා. ඊට පස්සේ කොහොමද ගනුදෙනු කරන්නේ මේක විශේෂම කාරණේ විවිධ පාර්ශව එක්ක. එතකොට මේ ව්‍යාපෘති 15 විවිධාකාරයි. 15 මොකද 15 දිනේගේ අතින් කණ්ඩායම් 15කගේ නිර්මාණය වෙන්නේ. ඔබ අහලා තියෙනවද දන්නේ මුද්දරයක් කිය බලලා ඉතිහාසය කියන්න පුළුවන්ද? ඉතිහාසය සම්බන්ධකම් කියන්න පුළුවන්ද? මුද්දරයක් බලලා ඔබට කියන්න පුළුවන්ද සමාජ සංහිඳියාව ගැන? ඉතින් මේ වගේ අලුත් සංකල්ප මේ ව්‍යාපෘති හරහා සමාජගත වෙනවා. ඔව්, ඔබතුමිය අර කියන විදිහට අපේ පැරණි කාසි දිහා බලලා මොන යුගයේද මොන රජ කාලයේද කියන කාරණය සඳහන් වෙනවා වගේම ආර්ථිකයේ මේ සියල්ලම කියන්න පුළුවන්කම ලැබෙනවා වගේම මේක අලුත් තවත් ක්‍රමවේදයක්. ක්‍රමවේදයක්. එතකොට අපිට ඒ හරහා කොහොමද විවිධ ජාති නාගම් අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇති කරගන්නේ? ඒ කාලේ මොකද්ද සිද්ධ වුණේ? දැන් තියෙන ඒකින් බලපෑම මොකද්ද? එතකොට සමහර තැන්වලදී සමහර කණ්ඩායම් ඇත්තටම යොමු වුණා ප්‍රජාවේ ප්‍රජානායකයන් පුහුණු කරා විශාල ප්‍රමාණයක් මේ අපි කියන්නේ සාමුදූතයන් විදිහට, පීස් බිල්ඩර්ස්ලා විදිහට. ඉතින් මේ තරුණ තරුණිය තමයි මේකට එකතු වුණේ කිසිම ජාතියක් ආගමක් ભેදයක් නැතුව. ඉතින් මේ වගේ තව සමහර කණ්ඩායම් තිබුණා. දැන් අපි සාමාන්‍යයෙන් දන්නේ ආගමික නායකයන්ගේ කාර්යභාරය වෙන්නේ ආගම පිළිබඳනේ. මම කියන්නේ ඒ කියන්නේ ආගම ප්‍රචාරණය සහ ඒකෙන් යම් කිසි දෙයක් හොඳ සමාජයට දීම. එතකොට අපි අර අන්තරාගමික සම්බන්ධතාවලට මේකත් සමග අලුත් පියවරක් තිබුණා. දැන් අපි එක ප්‍රධානලාභී කණ්ඩායමක් හිටියේ, ඔවුන් ඇත්තටම හිතුවා වසංගතයකදී ආගමික නායකයන්ගේ කාර්යභාරය පිළිබඳ. ඉතින් මේක ඇස්තරීමක්. ඉතින් මේ වගේ සමාජ මොඩල
විශාල ප්‍රමාණයක් මේ ව්‍යාපෘතියෙන් එළියට වුණා. අනිත් එක ජයනි මේක නියම ව්‍යාපෘති. දැන් කෙටි කාලීනව අපිට ව්‍යාපෘති සම්පූර්ණ කරන්න බෑනේ සමාජ ප්‍රශ්න විසඳන්න. මේ නියම ව්‍යාපෘති හරහා අපිට පුළුවන් වුණා අලුත් දෙයක් හිතන නවෝත්පාදන සිතුවිල්ල ඇති කරන්න. ඉතින් ඒක තමයි එක කොටස. දෙවෙනි කොටස තමයි වෛද්‍ය විනයාරිය රත්නමැතිතුමාගේ නායකත්වය යටතේ අපිට හම්බුණ හොඳ ගුරුහරුකම් මේක හරහා අපිට ජාතික මට්ටමේ යම් මැදිහත් වීම කරන්න. ඒ කියන්නේ ආගමික නායකයන් සමග සම්බන්ධ වෙන්න, ඒ වගේම අන්තරාගමික කටයුතු පිළිබඳ ප්‍රතිපත්තිවලට කොහොමද අපි මැදිහත් වෙන්නේ, අපි පොඩි පොඩියට ඒ කටයුතු කරගෙන යනවා. දැන් එතකොට ඒ වගේම විශේෂ දේ උනේ මේ තොරතුරු කළමනාකරණය. දැන් වසංගතයත් එක්ක ඉන්න තොරතුරු හැමතැනම තියෙනවා. එකතු කරන්නේ කොහොමද? ඒතර තොරතුරු කළමනාකරණයත් අපි ජාතික මට්ටමේ මැදිහත් වීමක් විදිහට කරා. දැන් මේ කොටස් දෙක තමයි ව්‍යාපෘතිය ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යුහය. හොඳයි. ව්‍යාපෘතිය ලංකාවේ ක්‍රියාත්මක වෙනවා තමයි වගේම තමයි දැන් COVID-19 වෛරස් තත්ත්වය තවමත් ලංකාව තුර තියෙනවා. තවමත් ලෝකයේ තුර තියෙනවා. දකින්න ලැබෙනවා. තවමත් එන්නත් නිපද වෙනවා. තවමත් ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රියාදාමයන් සිද්ධ වෙනවා. මම හිතන්නේ සර්වෝදය ව්‍යාපාරය කියලා කියන්නේ COVID-19 වෛරස් තත්ත්වය ඇතුලේ බොහොම ක්‍රියාකාරී විදිහට සැලසුම් කරපු තැනක්. ඒ නිසා මම කැමති කොහොමද ඒ ක්‍රියාදාමයන් සිද්ධ වුණේ කියන කාරණේ කෙටියෙන් දැන කියාගන්න. ඔව් ජයනි. දැන් මේක ගෝලීය වසංගතයක්. ඒ වගේම අප ජීවිත කාලයේදී මුහුණ දුන් සහ මුහුණ දෙමින් පවතින පළවෙනි ගෝලීය වසංගතය. නමුත් මේක අවසාන ගෝලීය වසංගතය නෙවෙයි. එතකොට 2020 මාර්තු මාසයේ මුළු රටම වහනකොට සංචරණ සීමා පනවනකොට ඒ වෙලාවේ තිබුණු දැනීම අනුව මේ වෛරසයේ ආසාදනයෙන් ආරක්ෂා වෙලා ඉන්නේ කොහොමද කියන එක හැම ප්‍රජාවටම පුළුවන් ඉක්මනින් කියලා දෙන එක වැදගත් වුණා. එතකොට සර්වෝදය මුලින්ම කළේ මේ දැනුවත් කිරීම අපේ ජාල හරහා සහ ඒ සමාජ මාධ්‍ය සහ මාධ්‍ය ජනමාධ්‍ය හරහා ප්‍රචාරණය සඳහා දායක වීම. ඒකම මේ මුල අවස්ථාවේදී දැන් අපේ රටේ රැලි තුනක් තිබුණා. කෝවිඩ් රැලි අපි ඉන්නේ තුන්වෙනි රැල්ලේ. මේ මොහොතේ තාම තුන්වෙනි රැල්ල ඔබ කිව්වා වගේ පහවගෙන ගිහිල්ලා නැහැ. නමුත් අඩුව වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. ගෝලීය වශයෙන්ුත් එහෙමයි. නමුත් පහුගිය සති තුනේ අපි දැක්ක යුරෝපයේ මේක ආපහු වර්ධනය වෙමින් යනවා. එතකොට ඒ අවස්ථාවේදී ඒක පාලනය සඳහා ගන්න විද්‍යාත්මක පියවරයන්ගෙන් අනිත් පැත්තට සමාජාර්ථික බලපෑමක් වෙනවා. ඒකේ බලපෑම ඉතාම දරුණු ලෙස බලපාන්නේ සමාජයේ පහළම ස්තරයේ අයට, ඒ වගේම විශේෂයෙන්ම කාන්තාවන්ට, දරුවන්ට. එතකොට ඒ බලපෑම අවම කරන්න මානුෂීය සේවා සපයන ව්‍යාපාරයක් හැටියට අපි ඓතිහාසිකව මේ භූමිකාව ඉඳලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඉතාම කඩිනමින් අපි රට පුරා තිබෙන මේ සංවිධාන ජාලය උපයෝගී කරගනිමින් ඔවුන්ට සහන සේවා සැලසීම. එතකොට හියුමැනිටේරියන් ඇසිස්ටන්ස්. දැන් ඒක ඉතාම පුළුල්ව අපි කරා අනිත් සංවිධානත් එක්ක එකතු වෙලා. ඒකම ඔබ දන්නවා මෙවැනි තත්ත්වයකදී විශේෂයෙන්ම බලපෑමක් එල්ලවෙන කණ්ඩායම්වල අතර ඉන්නවා නිවාසගතව රැකවරණය ලබන කාන්තාවන්, දරුවන්, වැඩිහිටියන්. එතකොට මේ වැඩිහිටි නිවාස, ළමා නිවාස, පරිවාස නිවාස, ආබාධිත අයවුන් සඳහා තිබෙන නිවාස, මෙවැනි දේ නිවාසවල ඉන්න අයට එකපාරට ඔවුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්නට හැකියාව තිබුණේ නැහැ. එතකොට අපි සිවිල් සංවිධාන ජාලයක්, සර්වෝදය විතරක් නෙවෙයි, සර්වෝදයකට නායකත්වය දුන්නා, දායකත්වය දුන්නා. නමුත් අපි තනියම කරපු වැඩක් නෙවෙයි. එතකොට මෙතනදී මේක ජාතික වගකීමක් හැටියට අපි මේ ජාලයක් ගොඩනැගුවා. හැම දිස්ත්‍රික්කයකම ඒ අවශ්‍යතා හඳුනගෙන රජයේ පාර්ශවයන් සමගත් සම්බන්ධීකරණය කරමින් මේ මූලික ආහාර අවශ්‍යතා සහ සනීපාරක්ෂක පහසුකම් ලබා දීම සඳහා දෑවැන්ත වැඩපිළිවෙලක් ඒ අවස්ථාවේ මාස 3ක ක්‍රියාත්මක කළා. ඒක පළවෙනි රැල්ලේදී ඇති වෙච්ච තත්ත්වයත් එක්ක දෙවෙනි රැල්ලේදීත් ඒකේ විදිහටම අපි ක්‍රියාත්මක කරා. ඊට පස්සේ වෛද්‍ය ක්ෂේත්‍රයත් එක්ක විශේෂයෙන්ම අපේ තියෙන ප්‍රජා වෛද්‍ය ප්‍රජා සෞඛ්‍ය වැඩසටහනක් ඒක හරහා මේ වෛරසය පැතිරීම පාලනය කරන්න ප්‍රජා මට්ටමින් සුවෝදය කියලා සුවය උදා කිරීම සඳහා ඒ ගම්වල කමිටුපත් කරලා ඒ තුලින් තමන්ගේ ගමට මේ වෛරසය පැමිණීම අවම කරන්නත්, ඒ වගේම හදිසියේවත් කවුරු හරි ආසාදනය වුණොත් අර මනු සඳහන් කළ ආකාරයට ඔවුන කොන් කරන්නේ නැතුව ඔවුන්ගේ ඒ ඔවුන් නිරෝධායනය වෙනවනම් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසලා දෙන්න ඒක ප්‍රජාවේ වගකීමක් හැටියට කරන සේවාවක් අපි රට පුරාම දියත් කරා. අවසාන
වශයෙන් මේ දක්වාම අපි විශේෂයෙන්ම මේකට ආරක්ෂා මේ වෛරසින් ආරක්ෂා වෙලා ඉන්න එන්නත් කරණී තමයි වැදගත්. එතකොට ඒ එන්නත් ලබා දීම සඳහා පහසුකම් සැලසුවා ස්වේච්ඡා සේවකින් සැලසුවා අපේ ගිලන් රත ලැබලා දුන්නා මේ වගේ දීප ව්‍යාප්තව රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ එන්නත් කරණී සඳහා මේ වෙලාවේ අපි කතා කරන මොහොතේ බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා ජනතාව දැනුවත් කරලා යොමු කරන්න අපි විශාල වැඩපිළිවෙලක් කරනවා. ඒකත් එක්කම අපි සමාජ ආර්ථික බලපෑම අවම කරන්නට මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මකත්වයත් එක්ක තමයි දැන් අලුත්ම ව්‍යාපෘති සම්බන්ධයෙන් අපි කතා බහ කරමින් ඉන්න. මම හිතන අවසන් වශයෙන් සදාන් කළත් උදයි COVID-19 වෛරස තත්ත්වයත් එක්ක මේ ක්‍රියාදාමයේ දිගින් දිගටම අරගෙන යන්නට ඕනේ. කොහොමද මෙහි සලස්ව තියෙන්නේ කියලා අපි කෙටියෙන්ම සදාන් කරමු. ඔව් ඇත්තටම අපි දන්න කාරණයක් තමයි දැන් COVID-19 වසංගතය එනකොට ලංකාවට විශේෂයෙන්ම ලංකාවේ තිබුණු විෂමතාවයන් වැඩි වශයෙන් තිබුණා. එක එක ස්ථානවලින් කාන්තාවන් ගත්තත් දරුවන්ගේ තිබුණු ප්‍රශ්න අධ්‍යාපනය පිළිබඳ ආර්ථිකය පිළිබඳ ප්‍රශ්න තියෙද්දි තමයි වසංගතය අපි වෙලා ගත්තේ. එතකොට ඒ තියෙන විෂමතාවයන් වැඩි වුණා. එතකොට ව්‍යාපෘතිය ඔබ දන්න විදිහට සමාජ විෂමතා අවම කරන්න තමයි මේ ප්‍රමුඛ විදිහට බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඇත්තටම ව්‍යාපෘතිය 2020 අගෝස්තු මාසයේ ඉඳලා ක්‍රියාත්මක වුණේ. එතකොට අපි දැන් ව්‍යාපෘතිය සාර්ථක විදිහට අවසන් කරගෙන යන්නේ. නමුත් ජයනි අපි කැමති දෙයක් ඉතුරු කරලා යන්න. ඉතින් ඒ ඉතුරු කරන දේ ගැන කියන්නම් එකක් තමයි අපි අපිට පුළුවන් වුණා තාක්ෂණ වේදීන් එකතු කරගෙන අපි එක හඳුන්වනවා COVID-19 බුද්ධි ඒ කියන්නේ තාක්ෂණිකංශ එකතුවක් නැත්නම් knowledge platform එකක් අපි එකතු කරා. එකතු කරලා ඒකේ අපිට ඉන්නවා විවිධ ශේෂ්ත්‍රවල සමංගි සම්පදායකත්වයේ සපයන්න කැමති සෞඛ්‍ය ශේෂ්ත්‍රය, එතකොට අධ්‍යාපනය, මාධ්‍ය, ළමා සංවර්ධන, තරුණ, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හැම එකම. එතකොට ඉදිරියටත් අපි මේක අර බහුපාර්ශවීය ප්‍රවේශයක් විදිහට අර ඔතුමා කිව්වා වගේ විද්‍යාත්මක පදනමක් ඇතුව කොහොමද මේ සඳහා යන්නේ, පරිශන කරන්නේ කොහොමද කියන. ඒතර අපි ඒ සඳහා වෙබ්සයිට් එකක් දැනට නිර්මාණය කරගනිමින් සිටිනවා. ඒකත් ඉදිරියට යයි. ඊළඟට අපි අන්තර් ආගමික සහයෝගිතාව වැඩි කරන්න ප්‍රතිපත්තිමය මෙහෙවීමක් කරන්න බලාපොරොත්තු වෙන මැදිහත් වීමක්. ඒකත් ඉදිරියට කරගෙන යයි. ඉතින් ඔය කාරණා සහ අපේ කුඩා ප්‍රධානීන්ගේ ඉදිරි ඔවුන් අත තිබ්බ විතරයි වැඩේට, දැන් ඔවුන්ගේ ව්‍යාපෘති ඉවරයි. නමුත් ඔවුන් ඉදිරියට මේක කරගෙන යයි. බලාපොරොත්තුව තියාගෙන පුළුවන්කමක් තියෙන සත්‍ය ගණනාවක් අපි මේ සම්බන්ධයෙන් කතා කරන්න සූදානම් වෙනවා. දින ගණනාවකින් අපි මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු ඔබට එකතු කරන්න සූදානම් වෙනවා. එක් එක් ව්‍යාපෘතිය මේ සම්බන්ධයෙන් කොහොමද දවසින් දවස තොරතුරු එකතු කරන්න තියෙන වගේම ඔබට වැදගත් වෙන ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් අපි දැන කියා ගන්න සූදානම් වෙනවා කියන කාරණේ මතක් කරන්න ඕනේ. අද මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න අප සමග සම්බන්ධ වුණේ සර්වෝදය ව්‍යාපාරයේ සභාපති ප්‍රජාවෛද්‍ය විශේෂඥ වින්නේ ආර්යරත් මහත්මයා. බොහොමත්ම ස්තුතියි බැමිණීමටයි බුවන්. එවගේම තමයි AHA ව්‍යාපෘතියේ කළමනාකරණී මනෝ තිස්සේරා මහත්මියනි, බොහොමත්ම ස්තුතියි බැමිණීමටයි බුවන්. අපි සෝදානේ මිගින අධිගින් දෙකටම මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න තොරතුරු ඔබට එකතු කරන්න. ඒ නිසා කෙටි විරාමයක් අරගෙන ආදරණීය ජීවිතෙන් නැවතත් මුණ ගැහෙන බලාපොරොත්තුව තියාගෙන තමයි මේ සෝදානම් ගැන විරාමයක් ලබා ගන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.